පසුගිය සතිය අපේ මාතෘකාව වුණේ පාචනය. නිතර අහන්න ලැබෙන්නේ නැති රෝගී තත්වයක් වුණත් ඒ සම්බන්ධයෙන් දැන් ඔබට හොඳ අවබෝධයක් තියෙන නිසා අපේ අද සූදානම පාචන රෝගේ වළක්වා ගන්න ආකාර, පාචන රෝගේ සඳහා වූ ප්‍රතිකාර සහ විසඳුම් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. පාචන රෝගයක මූලික අවස්ථාවේදී රෝගීන්ට හානි වෙන්නේ විජලනය. ඒ කියන්නේ බඩවැල් වලින් ඉතා ඉක්මනට වතුර පිට කිරීමත් වතුර අවශෝෂණය නොකර සිටීමත් හින්දා රෝගයාගේ ඇඟ ඇතුළේ තියෙන වතුර සහ ලවණවල ශීඝ්‍ර ඌනතාවයක් මතුවෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ රෝගියාගේ බර බලලා ඒ බරට සමාන ප්‍රමාණයකින් හැම පැයකට සැරයක්ම බොන දේවල් බොන්න දෙන්න කියලා. දල වශයෙන් අපි කියන්නේ කිලෝ 50කට විතර පුද්ගලයෙක්ගෙන පැයකට මිලිලීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයක් බොන්න දෙන්න. ඒ අතරතුර යන හැම පාචනය වාරයක් පාසාම වැඩිපුර මිලිලීටර් 75ක් එකතු කරන්න. එතකොට පැයකට 125ක් බොනවා නම් ඒ පැය ඇතුළත පාචනය වාරයක් ගියා නම් එයාට ඒ පැයට මිලිලීටර් 200ක් දෙන්න. ඒක තමයි අපි රීහයිඩ්‍රේෂන් නැවත විජලනය අඩු කිරීමේ ප්‍රථම දේ. එතකොට බොන දේවල් මොනවද? නිකන් වතුර දෙන්න එපා. අපිට බොහොම පහසුවෙන් සපයා ගන්න පුළුවන් ජීවනි තියෙනවා. ජීවනි සපයා ගන්න බැරි නම් හාල් කැඳ ටිකක් හදලා ලුණු ටිකකුයි ග්ලූකෝස් ටිකක්, ග්ලූකෝස් නැත්නම් නිකන් සීනි ටිකක් දාලා අනිවාර්යයෙන්ම ඒ බොන්න දෙන සංගටකේ ලුණු තියෙන්න ඕනේ, සීනි ටිකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ශරීරයට අවශෝෂණය වීමේ ඌනතාවයක් වෙනවා. අපිට වෛද්‍යවරු වශයෙන් රෝගීන් ඇවිල්ලා කියන එක තමයි අනේ ડોක්ටර් කොච්චර බිව්වත් ඒ ටික යනවනේ කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. යනවා තමයි. විජලනය මේ අපි දෙන බොන දෙන් ප්‍රමාණය 125ක් පිට වෙනවා. හැබැයි 75ක් රෝගියාගේ ශරීරයට අවශෝෂණය වෙනවා. එතකොට ඔබ පාචන රෝගියෙකු බලා ගන්නවා නම් පාචන යන වර්ගාන නෙවෙයි වෛද්‍යවරුන්ට වැදගත්, රෝගියාට යන මුත්‍රා ප්‍රමාණය. යම් කිසි විදිහකින් රෝගියාට මුත්‍රා ප්‍රමාණය අඩුවෙන් යනවා නම් වෙනදාට වඩා ඒ කියන්නේ රෝගියා හදිසි විජලන තත්වයකට පත් වීගෙන යනවා. එහෙම වුණොත් වහාම රෝහලකට අරන් යන්න ඕනේ. ඊළඟට තවත් බලන්න ඕන දේ තමයි විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ සහ වයසක උද්දවියගේ කල්පනාව. ඒගොල්ලන්ට සමහර වෙලාවට විජලනයත් එක්ක දක්වන පළවෙනි රෝග ලක්ෂණය තමයි කල්පනාව ක්‍රමයෙන් අඩුවීම. ඒ කියන්නේ විශේෂයෙන්ම වයසක උද්දවිය වෙනදා තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙලා හැම වෙලාවෙම ඇඳට වෙලා ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම ටිකක් ඉක්මනින් තරහ යන ගතියක් වගේ තියෙනවා නම් රෝගියාගේ ලවණවල වෙනස් වීමක් ශරීරයේ ඇතුලේ වෙනවා කියන පළවෙනි රෝග ලක්ෂණය. එහෙම වුණාමත් ඒ රෝගියාව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයාට පළවෙනි පැය 48 ලොකු ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. නැවත අපි විජලනයේ වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාණයයි අවශ්‍ය වෙන්නේ. ගොඩාක් මම දැකලා තියෙනවා ඒ වගේ වුණාම හැදුන ගාම ගිහිල්ලා එක එක ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම ඉක්මනට සනීප වෙන්න තිබ රෝගී තත්ත්වය තවත් උත්සන්න වෙන්න පටන් ගන්නවා. වසංගත තත්ත්වයන් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන් මේ වගේ රෝගී තත්ත්වයන් පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි නිරන්තරයෙන් ඔබ අවට පිරිසිදුකම ආරක්ෂා කරගන්නත් මතක් කරමින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.